look at people and I wonder all day, who are you and you are not the one. Hello, හැමෝටම welcome කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම game goelගේ youtube channel එකට. ඉතින් මේ story games කියන්නේ අපි හැමෝම වගේ play කරන්න ගොඩක්ම කැමති game category එකක්. ඒ හින්දා අද මම කතා කරන්න යන්නේ 2022 play කරන්න පුළුවන් ලෝකේ හොඳම story based mobile games 10ක් ගැන කතා කරන්න. ඉතින් මේ වගේ interesting videos හැමෝටම කලින් වාගේ ළඟටම ගෙන්න ගන්න ඕන නම් දැම්ම මේ වීඩියෝ එකට like කරලා Game Goel ke YouTube channel ekat subscribe karanne e wage me bell icon ekat click karala tiya ganna e nam ithin video ekata gihillama balamu monoda me games 10 kiyala list ekey 10 wini game ekata tamai Wall of Insanity kiyanne ඉතින් මේ ගේම් එකත් ගොඩක් හොඳ ස්ටෝරි ලයින් එකක් එක්ක යන සුපිරිම ඇක්ෂන් සර්වයිවල් ෂූටර් ගේම් එකක්. මේක අපිට හම්බෙන අභිරහස් වගේ දේවල් විසඳගෙන ඉස්සරහට හම්බෙන zombie attack වලින් බේරිලා ගේම් එකේ missions play කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක්ම interesting වගේම unique story එකක් තියෙන ගේම් එකක්. මේක අපිට pistol, rifle, sniper, shotguns වගේ unique gun models ගොඩක් වගේම amazing sound effect ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ප්ලේ කරන්න පුළුවන් ගොඩක් හොඳ ගේම් එකක්. එහෙනම් අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න. ලිස්ට් එකේ 9 වෙනි ගේම් එක තමයි CrisisX කියන්නේ. මේ ගේම් එකත් සුපිරිම ස්ටෝරි එකක් තියෙන ඕපන් වර්ල්ඩ් සර්වයිවල් ගේම් එකක්. ඉතින් අපිට මේ ඩෙඩ්ලි අයිලන්ඩ් එකේ ඕන කරන යුනික් අයිටම්ස්, වෙපන්ස් වගේ දේවල් එකතු කරගෙන හම්බෙන මොන්ස්ටර් zombie attack වලින් බේරිලා ඉන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳ සර්වයිවල් ගේම් එකක්. මේ ගේම් එක අපිට মাল্টিප්ලේයර් ප්ලේ කරන්නත් පුළුවන්. මේක අපිට ගොඩක් ලොකු ඕපන් වර්ල්ඩ් මැප් එකක් වගේම එක එක විදිහේ මිෂන් ටයිප් ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම ගොඩක් හොඳ ග්‍රැෆික් ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන් ගේම් එකක්. ප්ලේ කරලම බලන්න. ලිස්ට් එකේ 8 වෙනි ගේම් එක තමයි Into the Dead 2 කියන්නේ. මේ ගේම් එකත් ඔෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන් සුපිරිම ඇඩ්වෙන්චර් සර්වයිවල් zombi shooter ගේම් එකක්. ඉතින් අපිට මේ ගේම් එකේ ඉස්සරහට හම්බෙන zombiesලා kill කරන්න තමයි තියෙන්නේ weapons එකතු කරගෙන. මේ ගේම් එකෙත් අපිට pistol, revolver, machine gun, shotguns, chainsaw වගේ amazing weapons ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් හොඳ මට්ටමේ graphic quality එකක් වගේම සුපිරිම sound quality එකක් බලා ගන්න පුළුවන් ගේම් එකක්. ඉතින් ගොඩක්ම unique storyline එකක් තියෙන ගේම් එකක්. ප්ලේ කරලම බලන්න. ලිස්ට් එකේ 7 වෙනි ගේම් එක තමයි Avatar Rekeaning කියන්නේ. මේ ගේම් එක ෆැන්ටසි ස්ටෝරි ලයින් එකක් එක්ක යන සුපිරිම සර්වයිවල් MMO ෂූටර් ගේම් එකක්. මේක අපිට Avatar movie එකේ concept එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් අපිට මේ Avatar Island එකේ හම්බෙන solo missions play කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඕන කරන දේවල් එකතු කරගෙන secret places හොයාගෙන enemiesලත් එක්ක fight කරන්න තමයි තියෙන්නේ. මේක අපිට ගොඩක් හොඳ මට්ටමේ console quality graphics බලා ගන්න පුළුවන්. ඉතින් story games play කරනවා නම් අනිවාර්යයෙන්ම play කරන්න ඕන game එකක් තමයි මෙන්න මේ Avatar Rekeaning කියන්නේ. list එකේ 6 වෙනි game එක තමයි Dead Effect කියන්නේ. ඉතින් මේ ගේම් එකත් ප්ලේ කරන්න පුළුවන් ගොඩක් හොඳ ස්ටෝරි ලයින් එකක් එක්ක යන ඇක්ෂන් zombie survival shooter ගේම් එකක්. මේක අපිට හම්බෙන zombiesලව kill කරලා ඉස්සරහට missions ප්ලේ කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳ zombie ගේම් එකක්. සුපිරිම ස්ටෝරි ලයින් එකක් තියෙන මේක අපිට එක එක විදිහේ difficult zombie missions ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක්ම හොඳ sound quality එකක් තියෙන ගේම් එකක්. ඉතින් ප්ලේ කරලම බලන්න. මේක අපිට Dead Effect 2 කියන ගේම් එකත් බලා ගන්න හම්බෙනවා. ලිස්ට් එකේ 5 වෙනි ගේම් එක තමයි ප්‍රොජෙක්ට් EOE කියන්නේ. මේ ගේම් එකත් ඕපන් වර්ල්ඩ් කැටගරියට වැටෙන ගොඩක් හොඳ සර්වයිවල් ගේම් එකක්. ඉතින් අපිට මේ අයිලන්ඩ් එකේ හම්බෙන ඒලියන් එනිමිස්ලාත් kill කරලා සර්වයිව් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක්ම amazing graphic quality එකක් තියෙන ගේම් එකක්. මේක අපිට ගොඩක් ලොකු map එකක් වගේම එක එක විදිහේ missions ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම සුපිරිම sound quality එකක් තියෙන ගේම් එකක්. ඉතින් play කරලම් බලන්න. play කළ නැත්නම් ගොඩක් හොඳ ගේම් එකක්.
ලිස්ට් එකේ හතරවෙනි ගේම් එක තමයි එල් හිජෝ කියන්නේ. මේ ගේම් එක ගොඩක්ම ලස්සන වයිල්ඩ් වෙස්ට් ස්ටෝරි ලයින් එකක් එක්ක යන සුපිරිම පසල් ඇඩ්වෙන්චර් ගේම් එකක්. ඉතින් අපිට මේ ගේම් එකේ හම්බෙන යුනික් පසල්ස් වගේ දේවල් විසඳලා ගේම් එකේ ස්ටෝරි එකේ තියෙන විදිහට මේ එල් හිජෝ කියන ළමයාගේ අම්මව හොයාගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ගොඩක්ම ඉන්ට්‍රෙස්ටිං ගේම් එකක්. මේක අපිට amazing puzzles ගොඩක් වගේම එක එක විදිහේ fun challenges ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම play කරලා බලන්න. story games play කරනවා නම් ගොඩක් හොඳ game එකක්. list එකේ තුන්වෙනි game එක තමයි modern combat 5 කියන්නේ. we've got company, keep on firing. shit, chopper. ඉතින් මේ ගේම් එකත් සුපිරිම ස්ටෝරි ලයින් එකක් තියෙන ඇක්ෂන් ෆස්ට් පර්සන් ෂූටර් ගේම් එකක්. මේක අපිට එක එක විදිහේ මිෂන්ස් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් අපිට ඕන කරන ගන්ස්, වෙපන්ස් වගේ අයිටම්ස් එකතු කරගෙන මේ මිෂන්ස් ප්ලේ කරන්න තමයි තියෙන්නේ. මේක අපිට ඩිෆරන්ට් මැප්ස් ගොඩක් වගේම ප්‍රධාන ගේම් මොඩ්ස් කීපයක්ම බලා ගන්න හම්බෙනවා. ඒ වගේම ගොඩක් හොඳ ට්‍රිපල් ඒ ක්වොලිටි ග්‍රැෆික්ස් බලා ගන්න පුළුවන් ගේම් එකක්. ඒ වගේම සවුන්ඩ් ක්වොලිටි එක උනත් ගොඩක්ම හොඳ මට්ටමක බලා ගන්න පුළුවන් ගේම් එකක්. ලිස්ට් එකේ දෙවෙනි ගේම් එක තමයි Marvel Revolution කියන්නේ. Come on, is that any way to welcome a guest? ඉතින් මේ ගේම් එකත් open world කැටගරියට වැටෙන සුපිරිම fantasy hero story line එකක් එක්ක යන action RPG ගේම් එකක්. මේක අපිට favorite Marvel characters තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේකේ story එකේ තියෙන විදිහට හම්බෙන alien monsters ලත් එක්ක fight කරලා ඔයාට පෘථුවිය ආරක්ෂා කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක්ම amazing game එකක්. මේක අපිට Spider-Man, Captain America, Iron Man වගේ amazing Marvel heroes ලා ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මාරම graphic quality එකක් තියෙන game එකක්. ඉතින් story based games play කරනවා නම් අනිවාර්යයෙන්ම play කරලා බලන්න Marvel Revolution කියන game එකත්. ලිස්ට් එකේ පළවෙනි ගේම් එක තමයි The Division Resurgence කියන්නේ. Find some cover. ඉතින් මේ ගේම් එක 2023 රිලීස් වෙන්න තියෙන ගොඩක් හොඳ ස්ටෝරි ලයින් එකක් එක්ක යන ඇක්ෂන් සර්වයිවල් ෂූටර් ගේම් එකක්. ඉතින් අපිට මේ ක්‍රයිම් සිටි එක ඇතුලේ හම්බෙන එක එක විදිහේ මාෆියා කල්ලි, ගැන්ග්ස්ටර්, ටෙරරිස්ලා වගේ එනිමි ටීම්ස් කිල් කරලා මේ සිටි එක ආරක්ෂා කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක්ම යුනික් ස්ටෝරි එකක් තියෙන ගේම් එකක්. මේක අපිට PC ගේම් එකක වගේම ගොඩක් හොඳ මට්ටමේ ග්‍රැෆික්ස් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම එක එක විදිහේ ඩිෆිකල් මිෂන් ටයිප් ගොඩක් බලා ගන්න හම්බෙන ගේම් එකක්. ඉතින් සවුන්ඩ් ක්වොලිටි එක උනත් මාර්ම ගතියක් තියෙන ගේම් එකක්. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරේ 2022ට ප්ලේ කරන්න පුළුවන් ලෝකේ හොඳම ස්ටෝරි බේස්ඩ් මොබයිල් ගේම්ස් 10ක් ගැන. ඉතින් වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම මතක ඇතුව ගේම් ගෝයල්ගේ YouTube channel එකත් subscribe කරලා bell icon එකත් click කරලා තියාගත්තොත් මේ වගේ වීඩියෝස් හැමෝටම කලින් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ආයෙමත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.